IMF නයාදාර තමයි මේ වෙලාවේ මේ රට මුහුණ දීලා තියෙන ප්‍රශ්නෙට එකම ඇත්ත උත්තරය කියලා ඉතාමත් වැරදි මතයක් මේ සමාජය ඇතුලේ පහුගිය කාලේ වැරදි මතයක් වැරදි මිත්‍යාවක් වැපුරුවා. ඒතර ඒ වැරදි මිත්‍යාව පසුපස යන ඒ මිත්‍යාවේ පැටලුණු අය එහෙම නැත්නම් ඒ මිත්‍යාව IMF එක තමයි එකම උත්තරය කියලා සමාජගත කරපු අය තමයි මේ බොරුවේ එහෙම නැත්නම් මේ හදන මේ తాවකාලික මේ හදන తాවකාලික බුබුලේ සංදර්ශනය භුක්ති විඳින අය බවට පත් වෙන්නේ. ඒ හින්දා අපි පැහැදිලිව කියනවා IMF එක මේ මොහොතේ පසුගිය කාලේ වගේම ලංකා මුහුණ දුන්න ප්‍රශ්න ඇත්ත උත්තරේ නෙමෙයි. පැහැදිලිව කියනවා තව ඕනතරම් ක්‍රම තිබුණා මේ වෙලාවේ මේ තියෙන අර්බුදයෙන් ගොඩ එන්න. තව අපිට ගත හැකි ගොඩක් ක්‍රියාමාර්ග තිබුණා. අපි දන්නවා ඩොලර් අහිමිවීමක් ඩොලර් සංචිත අහිමිවීමක ප්‍රශ්නයක් ලෙස තමයි මේ ආර්ථික අර්බුදය විග්‍රහ කරන්නේ. ඩොලර් අහිමිවීමේ ඩොලර් සංචිත හිගෙවීමේ ප්‍රශ්නෙට පැහැදිලි ලෙසම චෝදනා එල්ල වුණා අපේ රටේ ආනයන අපනයන කරන සමාගම් ඩොලර් බිලියන 53ක් මේ රටට ගේන්න නැතුව එළියේ තැන්පත් කරලා තිබෙනවා. ඒතර ඒ ඩොලර් බිලියන 53 ලංකාවට ගෙන්න ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් මේ රටේ ආනයන අපනයන කරන සමාගම් ලංකාව ඇතුළට ගෙන ආපු මුදල් ප්‍රමාණය ගෙන ආවා නම් මේ ඩොලර් සංචිත අර්බුදයට උත්තරයක් එතන තිබුණා. මාධ්‍ය වාර්තා කරා සමහරක් මේ ජාත්‍යන්තර සංවිධාන පවා සමීක්ෂණ මගිනුත් කරුණු එළිදක්වලා තිබුණා. රටේ මේ සමාගම් ඉතාමත් සීමා සහිත සමාගම් ප්‍රමාණයක් කරන මේ ප්‍රබල ව්‍යාපාරික වළල්ල මේ ධනපති සමාගම් එළියේ තියපු මුදල මේ වෙලාවේ රටට ලැබෙන IMF ණය සංචිතයේ මෙන් දහගුණයක් කියලා. අපි දන්නවා 2.9ක් තමයි මේ ලැබෙනවා කියලා කියන්නේ. ඒ ලැබෙන වාරික මුදලට වඩා මේ හම්බ වෙන ඩොලර් බිලියන 2.9 වගේ දහගුණයක් වැඩි මේ සමාගම් එළියේ තියලා තියෙන මුදල්. ඒතර ඒ මුදල් ලංකාවට ගේන්න ඒකට නීති හදන්න ඊට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්නවා කියන එක අපි කියන්නේ IMF කොන්දේසි වලට යටත් වෙනවට වඩා සරලව ඒ වගේම රට පැත්තෙන් හිතුවට පස්සේ ඉතා ගත යුතු ගත හැකිව තිබුණු තීරණයක්. ඒතර මෙන්න මේ කා අපි කිය අපි රටේ ජනතාවට කියන්නේ IMF එක ඉස්සරහා දන ගහලා වසරක් තිස්සේ ඒ සියලු IMF එකේ කොන්දේසි පිළි අරගෙන IMF එක ඉස්සරහා IMF එක අපේ අත කරකවල IMF එක ඉස්සරහා දන ගස්සවල IMF එකේ කොන්දේසි වල යටත් කරලා දෙන ණය මුදලට වඩා ඉතා ලේසියෙන් පහසුවෙන් ලංකාවේ තිබෙන නීති රීති පාවිච්චි කරලා ලංකාවෙන් එළියේ තැන්පත් කරව මුදල ලංකාවට ගන්න පුළුවන්කම තිබුණා. නෑ ඒකේම පැහැදිලි මේ පාලකයන්ට එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහට රටක ජනතාවගේ ස්වාධිපත්‍ය අයිතිය ජනතාව සතු අයිතිය එහෙම නැත්නම් ජනතාවගේ පරමාධිපත්‍ය බලය එහෙම නැත්නම් රටේ සම්පත් සම්බන්ධයෙන් තියෙන වගකීම රටේ ජනතාව සම්බන්ධයෙන් වගකීමක් නැහැ. අපි හරි පැහැදිලිව කියනවා IMF එක IMF මේ උදව් කරේ ලංකාවේ මිනිස්සුන්ට නෙමෙයි. ලංකාවේ ජනතාවට නෙමෙයි උදව් කරේ. මේ වෙලාවේ රෝහලල බෙහෙත් නැහැ. අපි අහනවා රෝහලල බෙහෙත් ගන්න එකට දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදීව ලංකාව මේ මොහොතේ මුහුණ දීලා තියෙන ප්‍රශ්නෙට මානුෂීය මැදිහත් වීමක් ජනතාවගේ පැත්තේ මැදිහත් වීමක් නම් මේ කරලා තිබෙන්නේ ඇයි IMF එකේ පූර්ව කොන්දේසියේ යටත්ව රනිල් වික්‍රමසිංහ පහුගිය දවස්වල හරි පැහැදිලිව කිව්වා විදුලි බිල වැඩි කරන්න උනේ විදුලි බිල ඒකක 60ට වඩා අඩු අයට 3 ගුණයකින් වැඩි කරන්න උනේ IMF එකේ කොන්දේසියෙන්ද කියලා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප්පට බදු ගහන්න උනේ ලක්ෂයකට ආදායමක් ගන්න හැම මිනිස්සෙකුටම බදු ෆයිල් එකක් ආරම්භ කරන්න උනේ එහෙම නැත්නම් වැටුපට බද්දක් ගහන්න සිද්ධ උනේ ජනතාව මත වැඩි බදු බරක් පටවන්න සිද්ධ උනේ විදුලියට වැඩි බරක් පටවන්න සිද්ධ උනේ මේ හැම දෙයක්ම කරේ IMF එකේ කොන්දේසි හින්දා කියන එක හරි පැහැදිලිව කිව්වා. ඉතින් එතකොට IMF එක මේ මැදිහත් වෙලා තියෙන්නේ ජනතාවගේ ජීවිත සුඛිත මුදිත කරන්න නෙමෙයි මේ බිඳ වැටුණු ගරා වැටුණු නන්නත්තාර වුණු කිසිම පිළිසරණක් නැති වුණු මේ ණය ගැනීම විකිණීම එකම ක්‍රියාවලිය බවට පත් වුණු මේ ගිය ආර්ථික වැඩපිළිවෙල
මේ 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 රටේ ප්‍රධාන ධනේශ්වර දේශපාලන පක්ෂ තමන්ගේ දේශපාලන ගමනේ ඉතා තීරණාත්මක වලකට වැටිලා හිටියේ. එහෙන රනිල් වික්‍රමසිංහව ගොඩ ගන්න විතරක් නෙමෙයි මේ IMF එක සල්ලි දෙන්නේ. IMF එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ උත්සාහ කරන්නේ විකිණීමේ සහ ණය ගැනීමේ මේ නරුම ආර්ථික ප්‍රතිපත්තිය නැවත වටේකට ලංකාව ඇතුලේ සුජාතකරණය කරන්න. රනිල්ලට එහෙම නැත්නම් මේ 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 ධනේශ්වර පාලකයන්ට තවදුරටත් මේ රට පාලනය කරගන්න පුළුවන් කියන අදහස සමාජය තුළ ගෙනියන්න. එහෙම නැත්නම් පැහැදිලිව කියනවා නම් බිඳ වැටුණු ජරා ජීර්ණ වුණු නොහැකි වුණු නන්නත්තාර වුණු ආර්ථිකයකට එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහට ඔක්සිජන් දෙන එක තමයි IMF එකේ අරමුදල හරහා ඒ 2.9 හරහා වෙන්නේ. ඒ හැර ඒක කිසි ලෙසකින්වත් ලංකාවේ ජන ජීවිතයට ජනතාවට සම්බන්ධ වෙන කරුණක් නෙමෙයි. එහෙමනම් අපි අහන්නේ විදුලි බිල වැඩි කිරීමේ පිටිපස්සේ IMF එකේ කොන්දේසි තියෙන්නේ කොහොමද? රාජ්‍ය සේවකයන්ට බදු ගහන කැරතුවේ IMF කොන්දේසි තියෙන්නේ කොහොමද? සුළුහා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයන්ට බදු ගහන කැතුලේ IMF එකේ කොන්දේසි තියෙන්නේ කොහොමද? මේ රටේ සම්පත් ටික විකුණන එක පිටිපස්සේ IMF එක තියෙන්නේ කොහොමද? රටේ ලාභ ලබන ආයතන ටික, රාජ්‍ය ආයතන ටික, ටෙලිකොම් එක වෙන්න පුළුවන්, කන්ටිසෙන් සංස්ථා වෙන්න පුළුවන්, විදුලි වල මණ්ඩලය වෙන්න පුළුවන්, ඒවා විකිණීමේ පූර්ව කොන්දේසි බවට පත් වෙන්න බෑ IMF එක ජනතාවාදීන. අපි දන්නවා අපි දැක්ක ග්‍රීසියට මොකද වුනේ කියලා. ග්‍රීසියේ මුදල් අමාත්‍යවරයා පැහැදිලිවම කිව්වා ග්‍රීසිය මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න බැරි වෙන තත්ත්වයකට තවත් අර්බුදයට තල්ලු කරා IMF එකේ මේ අතිශය කුරිරු ප්‍රතිපත්ති, එහෙම නැත්නම් කොන්දේසි. ඒ වගේම ග්‍රීසියට අත්ුණා වූ ඉරණම හෙට දවසේ ලංකාවට අත්වෙනවා දකින්නකට කැමති නැහැ කියලා වුන් කිව්වා. ඉතින් මං කියන්නේ රට ගැන හිතන, රටේ අනාගතයක් ගැන හිතන පාලකයන් නම් අපි මේ රටේ ඉන්නේ. අපි කියනවා මේවා ගැන අවධානය යොමු කරන්න පුළුවන්කම තිබුණා. හැබැයි අපි හරි පැහැදිලිව කියනවා මේ වෙලාවේ ණයගත් එකේ පහුගිය ඉතිහාසය පුරා අපි දන්නවා IMF එක පළවෙනි වතාවට නෙමෙයි මේ ණය දෙන්නේ. IMF එක මේ ණය දෙන්නේ 17 වන වතාවට. ඒතර 16 වතාවක් IMF එකෙන් ණය අරගෙන කරන්න බැරිණු පාලකයොන්ට 17 වෙනි වතාවේ කරන්න පුළුවන් කියලා විශ්වාස තබන්න මොකද්ද තියෙන විශ්වාසය? ඒ 16 වතාවම ණයගත් එකේ සහ ඒ ණය කොන්දේසියට යටත් වීමේකේ නස්පැත්තිය විනාශය තමයි අපි මේ භුක්ති විඳින්නේ. අද දරුවන්ගේ අධ්‍යාපනයේ ප්‍රශ්නයක් කියලා තියෙන්නේ. රෝහලවල බෙහෙත් නැති වෙලා තියෙන්නේ. මිනිස්සු බෙහෙත් ටිකක් ගන්න බැරුව පෝලිං වල ඉන්නේ. මිනිසුන්ට දරුවන්ට පෝෂණය දෙන්න බැරි වෙලා තියෙන්නේ. රෝහල්වල සැත්කම් කරන ප්‍රමාණය සීමා කරන්න වෙලා තියෙන්නේ. මේ මිනිස්සු ජීවිත වලින් වන්දි ගෙවන්නේ 16 වතාවක් IMF එක ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන විසින් ගත්තු ඒ තීන්දුව තීරණයට යටත්ව මේක ගෙනියපු හින්දා. එහින්දා 16 වතාවක් හරි ගියපු නැති උත්තරේ ආපහු 17 වෙනි වතාවේදී කිසි ලෙසකින්වත් මේ ප්‍රශ්නෙට ඇත්ත උත්තරේ බවට පත් වෙන්නේ නැහැ. එහින්දා 16 වතාවෙම ගත්තවල ණයවල වන්දිය අද ගෙවන්නේ අපේ රටේ ජනතාව. ඒ වගේම හෙට දවසේ අනාගත පරම්පරාවට තමයි මේවැයි වන්දිය ගෙවන්න වෙන්නේ. රනිල් වික්‍රමසිංහනේ අපි හරි පැහැදිලිව කියනවා මේ ගන්න බිලියන 2.9 වන්දිය ගෙවන්න වෙන්නේ, ණය ගෙවන්න වෙන්නේ මේ රටේ අනාගත පරම්පරාවට. ඒතර රනිල් කියලා කෙනෙක් නැහැ. කොටින්ම කියනවා නම් මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ IMF එකේ ණය ආධාර ගත්තා කියලා රතිඤ්ඤපත්තු කරනවා නම් ඒ රතිඤ්ඤපත්තු කරන එකේ මුදලත් ගෙවන්න වෙන්නේ මේ රටේ ජනතාවට. රතිඤ්ඤපත්තු කරන එකේ මුදල ගෙවන්න වෙන්නේ ජනතාවට. හෙට දවසේ අනාගත පරම්පරාවට තමයි මේ ණයවල වන්දිය ජීවිතවලිනුත්, ඒ වගේම උපයන මුදලිනුත්, එහෙම නැත්නම් ණය ලෙසත් ගෙවන්න සිද්ධ වෙන්නේ කියන කාරණාව අපි මේ වෙලාවේ බොහොම අවධානය යුක්තව අවධාරණය කර සිටිනවා. ඒ වගේම දැන් IMF එකේ ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයේ නියෝජිතයෝ කියනවා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී කටයුතු සම්බන්ධයෙන් දැඩි අවධානමක් ඔවුන් ගන්නවා කියන එක මේ සම්බන්ධයෙන්. අපි අහන්නේ දැන් රනිල් වික්‍රමසිංහ දැන් මේකෙන් මේ සුකිත මුදිත වෙනවා නම් මේ සමාජය සුරපුරය බිහි වෙනවා නම් මේ ණය ආධාරය මත. එතකොට අපි අහන්නේ දැන් ඡන්ද තිව්වේ නැත්තේ රනිල් වික්‍රමසිංහ සල්ලි නැහැ කියලා. එතකොට රනිල් වික්‍රමසිංහට දැන් කියන්න පුළුවන්ද දැන් මේ මුදල් මිනිසුන්ගේ අවම ප්‍රජාතන්ත්‍රවාදී
කාරණාවක් බවට පත් වුණු අවම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කර ගැනීමේ පළාත් පාර්ලිමේන්තුවේ ඡන්ද තිබීම සම්බන්ධයෙන් පාවිච්චි කරන්න පුළුවන්ද? ඇයි මෙච්චර ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී කරුණු සම්බන්ධයෙන් අවධානමක් යොමු කරන IMF එකේ IMF සංවිධානයට ඇයි මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් කිසිම ප්‍රකාශයක් කරන්න බැරි? ඇයි ලංකාවේ පළාත් පාලන මැතිවරණ සම්බන්ධයෙන් කිසිම බලපෑමක් සිද්ධ කරේ නැහැ කියන කාරණාව කියලා ඇයි තමන්ගේ ඇඟ බේර ගන්න හදන්නේ? ඇයි ප්‍රජාතන්ත්‍රවාදී අවම අයිතිවාසිකමක් වන මිනිසුන්ගේ ඡන්ද අයිතිය දෙන්න කියන ඉල්ලීම IMF එකට කරන්න බැරි? ඇයි ඒක එහෙනම් රනිල් වික්‍රමසිංහ කියන්න බැරි? IMF එකෙන් සියලු ප්‍රශ්න විසඳෙනවා නම් අපි අහන්නේ ලාභ ඩබල ටෙලිකොම් එක විකුණන්නේ ඇයි? එහෙම නැත්නම් විදුලි බල මණ්ඩලය විකුණන්න සූදානම් වෙන්නේ ඇයි? එහෙම නැත්නම් රටේ තියෙන සම්පත් විකුණන්න සූදානම් වෙන්නේ ඇයි? එහෙම ගැන සියලු සුරපුරය මේකෙන් හම්බ වෙනවා නම් රනිල්ගේ සුරපුරය හම්බ වෙන මේ අද පාර්ලිමේන්තුව ඇතුලේ කියන්නේ එයා 2048 එයාගේ සුරපුරය මේක සංවර්ධන රටක් බවට පත් වෙන 2048 දී අපි දන්නේ 2048 වෙන රනිල් වික්‍රමසිංහ ජීවිතුන් අතර ඉඳීද බලෙන් ඉඳීද මොකක් සම්බන්ධයෙන්? කෙසේ නමුත් අපි දන්නවා IMF එක කියලා කියලාගෙන උත්තරේ මේ වෙලාවේ අපි මුහුණ දෙන අර්බුදයට පැහැදිලිවම උත්තරයක් නොවේ. තව ඕනතරම් උත්තර තියුණා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අහිමි කරපු ආදායම අතිශය වැඩි. අපි දන්නවා 2021 අවුරුද්දේ රුපියල් බිලියන 620ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අහිමි කරගෙන තියෙනවා. 2020 අවුරුද්දේ රුපියල් බිලියන 690ක් අහිමි කරගෙන තියෙනවා. 2019 වසරේ රුපියල් බිලියන 698ක් අහිමි කරගෙන තියෙනවා. මේව තමයි ආදායම්. මේව තමයි අපිට හිමි වූ ආදායම්. ඒ ආදායම් ගන්නවා වෙනුවට අර එළිය තැන්පත් කරව මහා පරිමාණ ව්‍යාපාරික එළිය තැන්පත් කරපු රුපියල් බිලියන 53 ගන්නවා වෙනුවට ඊට අදාළක නීති රීති ක්‍රියාත්මක කරනවා වෙනුවට අතකර කවලා IMF එක ඉස්සරහ දන ගහලා රටේ ජනතාව බිල්ලට දියලා මෙහෙම ණය මුදලක් ගන්න රනිල්ට තියෙන අයිතිය මොකක්ද? රනිල්ට තියෙන සදාචාරාත්මක දේශපාලන ජනවරම මොකක්ද? අපි අහනවා. දැන් අද පාර්ලිමේන්තුවේ ආ ඉදිරිපත් කරන ඔල IMF කොන්දේසි මොනවද කියලා දැන් ඉදිරිපත් කරන්නේ මොකටද? IMF එකක් කතා කරලා මැදිහත් වෙලා ණය ආධාරය අනුමත කරගෙන ණය ආධාර දෙනවා කියුවට පස්සේ තමයි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නේ. මොන විහිළුවද මේක? පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන දුන ඊට කලින් රටේ ජනතාවට කියන දුන ඊට කලින් ඒකින්ද පාර්ලිමේන්තුවක් දන්නේ නැති රටේ ජනතාවක් දන්නේ නැති කොන්දේසියකට මුළු මහත් රටක් ජනතාවක් IMF එක ඉස්සරහා දනගස්සවන්න රනිල්ට තියෙන සදාචාරාත්මක දේශපාලනාත්මක අයිතිය ජනවරම කුමක්ද? ජනවරමක් නැති මිනිහෙක්ට මේ විදිහේ බලයක් හම්බෙන්නේ මොන සදාචාරාත්මක අයිතියෙන්ද? අපි ඒකත් අහනවා.